අපි නැවතත් රාශී වැඩසටහන සමගින් ඔබ මුණ ගැසෙනවා. සඳුදා දවසේ රාශී වැඩසටහනේ අප මීළඟට කතා බහ කරන්නට සූදානම් වන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා ජ්‍යොතිර්වේදය පමණක් නොව මේ රාශී වැඩසටහනේදී ගුප්ත ශාස්ත්‍රයන් පිළිබඳවත් අපි කතා බහ කරනවා. ඉතින් අද දවසේදී මේ සූදානම එවැනි සාකච්ඡාවකට ඔබ කැඳවාගෙන යන්න. විශේෂයෙන්ම මේ කතා බහට අපි අද දවසේදී ආරාධනා කර සිටියා මාකොළ හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයේ කුමාරසිංහ කපු මහත්මයාට. අයබෝන් කපු මහත්මයා, සුබ දවසක්. අයබෝන් සුබ දවසක්. හොඳයි, අපි අද දවසේ අපේ කතාබහ ආරම්භ කරන්නට සූදානම් වන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා මේ අපි දන්නවා අපේ විවිධ වූ කරුණු කාරණා සමහරක් විට ඔබට යම් රෝගාබාධයක් හේතුවෙන් දෙවියන්ගේ පිහිටක් පතන ඔබට, එසේ නැත්නම් ඔබට සිදු වුණ කරදරයක් නිසා, අසාධාරණයක් නිසා දෙවියන්ගේ පිහිට පතන ඔබ සාමාන්‍යයෙන් දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳව වැඩි විශ්වාසයක් තිබෙනවා. අතරතුරේ තමයි අද මේ ආකාරයෙන් මේ මාකොළ හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයේ කුමාරසිංහ කපු මහත්මයා අපිත් සමගින් එක්කාසු වන්නේ මෙවැනි කතා බහකට. කපු මහත්මයා, මම මුලින්ම අපේ මේ වැඩසටහන් මාලාවේ මම ඔබෙන් මුලින්ම දැනගන්නට කැමති විශේෂයෙන්ම අපි දන්නවා මේ ගුප්ත ශාස්ත්‍රයත් එක්ක ගත්තහම අමනුෂ්‍ය බලවේග කියලා කියන්නේ නිතරම සාකච්ඡා කරන දෙයක්, ඇහැට පේන්නේ අතට අල්ලගන්න බෑ. මේ ශාස්ත්‍රයේ ඉන්න ඔබ වැනි අයට පමණයි මේ පිළිබඳව දැනුමක් තියෙන්නේ, දකින්නට පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ අමනුෂ්‍ය බලවේගයක් ශරීරගත වුණාම එවැනි පුද්ගලයෙක් හඳුනගන්නේ කොහොමද? ඔව්, හොඳ ප්‍රශ්නයක් වුතුම මම ඇහුවේ. දැන් සමහර වෙලාවල්වලදී අද්භූත බලවේගයක් ශරීරගත වුණු පුද්ගලයෙකුට අපිට පේන්න තියෙන්නේ අමනුෂ්‍ය බලවේගයක් විසින් ශරීරගත වෙලා දැඟලීමක් කිරීමේදී යම් පුද්ගලයෙක් පිළිගන්නවා ශරීර පංචස්කන්ධයට අමනුෂ්‍ය බලවේගයක් ශරීරගත වෙලා තියෙනවා ඒ බව දැනගන්න පුළුවන්. පෙන්නුම් කිරීමක් සිද්ධ වෙනවා. නමුත් මම මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මේ අඳුනෙන් බලලා නොපෙනෙන බලවේග ශරීරගත වෙලා යම් පුද්ගලයෙකුට ඇති කරන අසනීප සම්බන්ධව පෙන්වුම් කරන දින ආකාරයක්. මේ පුද්ගලයා කෑම බීම ගැනීමෙන් අපිට හොයාගන්න පුළුවන්. මේ පුද්ගලගේ හැසිරින් රටාවේ වෙනස්කමක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයාගේ අසනීප, සුවපත් නොවන අසනීපයක් තියෙන්න පුළුවන් ශරීර පංචස්කන්ධේ. ශරීරයෙන් ඇතිවීම ඒ සම්බන්ධයෙන් අපි අමනුෂ්‍ය බලවේගයා ශරීරගත වෙන වගේ අඳුනෙන් බලලා අපි බලාගැනීම කටයුත්ත සාර්ථකව කරලා දෙන්න. හොඳයි, දැන් සාමාන්‍යයෙන් මාකොළ හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයට පැමිණෙන ඔබට ඔබේ ශරීරය තුළ අමනුෂ්‍ය බලවේගයක් ඇද්දයි කියලා සොයා බලන්නට කටයුතු කරන්නේ අඳුනක් හරහා. දැන් මම කැමති දැනගන්නට යම් පුද්ගලයෙක්ට අමනුෂ්‍ය බලවේගයක් ශරීරගත වෙලා තිබෙනවා නම්, ශරීරය ඇතුළත් වෙලා තිබෙනවා නම්, එය එවෙලේම ඉවත් කරගන්නට ඔබතුමා ගන්නේ මොන වගේ පියවරන්ද? එය එවෙලෙම ඉවත් කර දෙන්නට පුළුවන්ද? ඔව්, ඒකත් මේ ආකාරයෙන් තමයි. යම් ඥාති බලවේගෙක් අපේ මිය පරලොවගේ යම් ඥාතියෙක් ශරීරගත වෙලා මේ පුද්ගලයාට හෝ දේපල තණ්හාවකට බැඳීමෙන් ඒ පුද්ගලයා කෙරේ තියෙන මහඟු බැඳීමක් එක්ක එන ඥාතියෙක් වුණොත් අපිට ඒ ඥාතියව ඉවත් කිරීමේ හැකියාව ඒ මොහොතෙම තියෙනවා. එහෙම නැතුව යම් පුද්ගලයෙක් කරපු අණවිනයක්, කොඩුවිනයක්, බන්ධනයක් හේතු කොටගෙන මේ ශරීරගත වෙලා ඉන්නවා නම් අපිට පොරොන්දු ප්‍රකාරයක් ගන්න පුළුවන්. මොන ආකාරයෙන්ද මේ ශරීරගත වුණේ, තමන්ට අවශ්‍ය කරන කටයුත්ත මොකද්ද, මේ අමනුෂ්‍ය ශරීරගත වෙලා ඉන්න මොන අරමුණක් හේතු කොටද කියලා අපි ඒක හඳුනාගෙන ඒ අමනුෂ්‍ය බලවේගයට අවශ්‍ය, ඒ කියන්නේ ඒ අමනුෂ්‍යයා විසින් බලාපොරොත්තු වෙන එක්ක පින් වෙන්න පුළුවන්. නමුත් ඒ අමනුෂ්‍යයා කැමති කරන කෑම බීම වෙන්න පුළුවන්, රෙදිපිලි ආදී වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් දීලා ඉවත් කිරීම සම්බන්ධව කටයුතු කරන තාක්කල්, ඒ කියන්නේ පසුව කරනකම් ඒ මොහොතේදී මම ඉවත් කිරීමේ බලයේ මගේ ගාව අඳුනේ තියෙනවා. දැන් මේ අඳුන කියන කාරණාව ගත්තහම ඕක හැමෝටම පේන්නේ නැහනේ කපු මහත්තයා. දැන් වැඩේ තියෙන්නේ බොහෝ දෙනෙක්ට මේ ගුප්ත ශාස්ත්‍රය තුළ තිබෙනව කාරණාව තමයි නොපෙනෙන බලවේග හේතු කොටගෙන මේක ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් මට ප්‍රශ්න කරන්න පුළුවන් ඔබතුමා කොහොමද අඳුනකින් බලලා ඇත්ත කියන්නේ? ඇත්තටම ඔබතුමා වෙතට එන ඕනෑම කෙනෙකුට යම් අපි කියන්නේ මේ සේවාවක් ලබා ගන්න යම් ප්‍රතිකාරයක්, සත්කාරයක්, එසේ නැත්නම් පිහිටක් බලාපොරොත්තු වෙන සරලව කියනවා නම් පිහිටක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඔබතුමා ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න මොනවද කරන්නේ? විශේෂයෙන්ම දේ තමයි මහත්තයෝ, මගේ අඳුන බැලීම සඳහා එන පුජ්‍යලයන් කොට්ටාස වලට මම මේ අඳුන පැහැදිලිව පෙන්වුම් කර දෙන්නට උත්සාහ කරනවා. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ඔබතුමා මගේ අඳුන බලන්න
මගේ දේවල්ට එනවා. ඒ අවස්ථාවේදි මම ඔබතුමාගේ තියෙන අමනුෂ්‍ය දෝෂය පිළිබඳව පෙන්눔 කරලා දීලා ඔබතුමාට මම මේ අඳුන බලන්න කියලා අවස්ථාව යොදලා දෙනවා. අවස්ථාව දෙනවා. ඒ අවස්ථාව දෙන මොහොතේදී ඔබතුමාට මේ අඳුන පේනවා නම් පෙන්눔 පෙන්නලා ඉවත් කිරීමේ මහඟු හැකියාවක් මේ පාතල් අඳුන තියෙනවා කියන එක තමයි මම පවසන්නේ. හොඳයි අපි මතක් කරනවා දුරකථන අංක 077 850 81 98 077 850 81 98 075 062 37 28 කියන මේ දුරකථන අංක ඔබට භාවිතා කරන්නට පුළුවන්. මේ දුරකථන අංක භාවිතා කරලා ඔබට හැකියාවක් තිබෙනවා මාකොල හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයට ඔබට පැමිණෙන්නට පෙර ඒ පිළිබඳව විමසීම් කරන්නට, ඒ වගේම පැමිණෙන මාර්ගය පිළිබඳව, පැමිණෙන්නට අවශ්‍ය දිනය සහ වේලාව පිළිබඳව මේ වෙන්කර ගැනීම සිදු කරන්න පුළුවන්. අංක 680 මාකොල උතුර මාකොල තමයි ලිපිනේ. ඒ පිළිබඳවත් මතක් කරන්නට ඕනේ. ඉතින් නැවතත් මම දුරකථන අංක ඔබට සිහිපත් කරන්නම්. 077 850 81 98 075 062 37 28 කියන මේ දුරකථන අංක තමයි ඔබට භාවිතා කරන්න පුළුවන් කුමාරසිංහ කපු මහත්මයා මුණ ගැහෙන දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්නට. දෙවියන් සමග කෙරෙන වැඩ කටයුතු නිසා එය ඉතාමත් විශ්වාසනීයත්වයෙන් යුතුව සිදු කරන්න ඕනේ වැඩ කටයුතු බවට පත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ දැඩිමුණ්ඩ දේවාලයේ තිබෙන විශේෂත්වය තමයි පාතාල අඳුනෙන් බලා තමයි මේ සියලු පිහිටවීම් සිදු කරන්නේ. එහෙමයි. සාමාන්‍ය මහත්තයෝ මගේ විශේෂ හැකියාවක් තියෙනවා. මම ලංකාවේ වටේම මේ ක්ෂේත්‍රය සම්බන්ධව මම යනවා. ඒ වෙලාවේදී මම පළවෙනියෙන්ම කරන්නේ මේ නිවසක් ආරක්ෂා කිරීමේ හෝ ශරීරගත වෙච්චි බලවේගයක් ඉවත් කිරීමට යෑමේදී මුලින්ම මම හඳුනා ගන්නවා මේ නිවසේ ඉන්න කාටද මේ අඳුන් මාලාව පේන්නේ, කාටද මේක පෙන්눔 කරලා දෙන්න පුළුවන් කියන කෙනා මම සුසු පුද්ගලයා හොයා ගන්නවා. ඉන් අනතුරුව ඒ පුද්ගලයාට පෙන්නලා මේ භූමියේ තියෙන දෝෂ, මේ භූමියට යම් දෙයක් කරලා තියෙනවා නම් ඒ කරපු පුද්ගලයා ඒ මින් පෙර මිය පරලෝකයේ යම් ඥාති බලවේගෙක් මේ භූමියේ සැරිසරනවා නම් ඒ පුද්ගලයා පිළිබඳ සියලු විස්තර පෙන්නලා ඉවත් කිරීමේ යොචිරීම නිසා තමයි මට ගොඩාක් මේ මං සොයාගෙන ගොඩක් මට ප්‍රේක්ෂක ඉන්නේ. හොඳයි, මම කැමති දැනගන්නට මේ අද්භූත බලවේග අපි දන්නවා නොයෙක් ආකාරයට සිරගත කිරීම කරනවා. ඒ කියන්නේ සමහරක් දෙනා මේ අද්භූත බලවේග කුප්පි වලට අල්ලනවා. ඒ වගේම මේ කුප්පි වලට මුහුදට පාළු ලිඳවල් වලට නැත්නම් අර කොන්ක්‍රීට් බලක් හදලා මේ තුල සිරගත කරනවා. මේ ගැන ඔබතුමා මොකක්ද හිතන්නේ? මම දකින්නේ යම් මියපරලව ගිය පුද්ගලෙක් අමනුෂ්‍ය බලවේගයක් යම් කෙනෙක් ළඟට කිට්ටු වෙන්නේ පින් බලාපොරොත්තුෙන් එන්න පුළුවන්. වෛරය පිරිමසා ගැනීමට වෙන්න පුළුවන්. මේ ආත්මෙන් අතබිදෙන්න විදියක් නැතුව වෙන්න පුළුවන්. ඒ මොහොතේදී මම දකින විදියක් තමයි මම කවදාකවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මේ අමනුෂ්‍ය බලවේගයට අවශ්‍ය කරන සියලු දේ දීලා පින් ගන්න තැනකට බාර කරලා අපේ භාෂාවෙන් කියනවනේ අපි කියනවා පින් ඇති මව කකුසී පිදලා පින් ඇති පියෙකුට දාලා මනුස්සාත්මය ලැබපන් නැවතත් මේ තිරිසන් ආත්මයට එන්න එපා. මේ වගේ මිනිසුන්ට කරදර කම්පටලු ඇති කරන්න එපා කියන එක තමයි මගේ චේතනාව. ඔව්, අපි විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕනේ කාරණාවක් තිබෙනවා. ඒක තමයි මේ ඔබට හැකියාවක් තිබෙනවා 077 850 81 98 075 062 37 28 කියන මේ දුරකථන අංක වලට අමතලා මේ කුමාරසිංහ කපු මහත්මයාව මුණ ගැසෙන දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්න. ඒ වගේම මේ නිවසට පැමිණ අඳුන බැලීමත් සිදු කරනවායි කියලා මෙහි සඳහන් කරනවා. ඒ වගේම මළගිය ඥාතීන් කරන අසනීප සුව කිරීම සහ ඒ මොහොතේම ඥාතීන් ඉවත් කිරීමක් සිදු කරනවායි කියලා කියනවා. නිවෙස් ආරක්ෂාව සහ ව්‍යාපාර දියුණුවට යන්ත්‍ර සැකසීම කියලා මෙවැනි සේවාවන් ඔබ ලබා දෙනවා. ඒ පිළිබඳවත් අපි දැනුවත් කිරීමක් කරනවා. ඔව්, දැන් ඇත්තටම මහත්තයෝ දැන් මේක දැක්කම සමහර උදවිය හිතන්න පුළුවන් ලොකු මුදලක් කරන්නේ නැහැ. මං සුළු පඬුරකට නිවසට පැමිණ සමහර එන්න බැරි උදවිය ඉන්නවා. අසනීප වෙලා එකතැන් වෙච්ච උදවිය ඉන්නවා. වයස් කාල සීමාවක් නැතුව එකතැන් වෙච්ච පුද්ගලයෝ ඉන්නේ. ඒ පුද්ගලයන්ට මං අඳුන නිවසට ගිහිල්ලා බලලා දීලා ඒ අවශ්‍ය කටයුතු සියල්ල කරලා දෙන්න මම වගකීමෙන් කරලා දෙනවා. ඔව්, මම මතක් කරන්න මාකොරල හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයේ අඳුන බලන දවස් පිළිබඳව. අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා කියන දිනයන්හිදී අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා කියන දිනයන්හිදී තමයි මේ මාකොල හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයේදී මේ අඳුන බැලීම සිද්ධ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සඳුදා බ්‍රහස්පතින්දා සහ පොහොය දිනවලදී දේවාලය වසා තැබෙන බවත් සඳහන් කර තිබෙනවා. උදෑසන 9:30 සිට දහවල් 12 දක්වා, සවස 1:30 සිට සවස 4 දක්වා තමයි අඳුන බලන වේලාවන් විදිහට සඳහන් කරලා තියෙන්නේ. අපි කපු මහත්තයා දැනගන්නට කැමති සාමාන්‍යයෙන් ගෙදරකට ව්‍යාපාරයකට එසිරෙන්නත් නම් පවුලේ උදවිය මුල් කරගෙන කොඩි විනයක් කරලා තියෙනවා නම්
සමහරක් කෙනෙක් සමහරක් විට ඒ ඉවත් කර ගැනීමට යම් දේවාලවලින් හතරමායිමේ පස්ට්‍රගෙන ලිදේ වතුර අරගෙන කැපීම් සිද්ධ කරනවායි කියලා යම් කර්මයක් ඇසෙන්නටනම් යම් යාතු කර්ම විදිහක් තියෙනවා. නමුත් මේක නිවසට නොගිහින් කිරීම සාර්ථකද අසාර්ථකද? ඔව් එතෙන්දී සාර්ථකත්වෙකුත් යම් සාර්ථකත්වයක් තියෙනවා. නමුත් මම උදාහරණයක් වශයෙන් කියන්නම් ඔබතුමාට ආසනීපයක් තිබිලා මම පෙති කලරන් හරියන්නේ නැහැනේ. ඒ වගේ නිවසට හෝ භූමියට කරපු අණවිනයක් කුඩවිනයක් තියෙනවනම් මහත්තයෝ ඒක අපිට తాවකාලික මේ භූමියේ ඉන්න පිරිසට දෙහි කැපීමෙන් නූල් මාලාවක් දැමීමෙන් යන්ත්‍ර මාලාවක් දැමීමෙන් తాවකාලික සුවයක් ලබා ගන්න පුළුවන්. නමුත් අර භූමියේ තියෙන දෝෂය ඉවත් කර ගැනීම තමයි හරියට හරියාකාරව බලලා කර ගැනීම තමයි වඩාත්ම සුදුසු. ඔව් අපි ඒ වගේම මේ ප්‍රශ්නෙත් ඔබතුමාගෙන් මම අහන්න කැමතියි. යම් පුද්ගලිකුගේ නමකට යම් ආකාරයක ඔය අණවිනියක් කොඩිවිනියක් වගේ දෙයක් කරන්න පුළුවන්ද? සමහරකට අපි දන්නවා ඔය දුරකතන ලිපි මගින් ශාන්ති කර්ම කොඩිවින කරන්න පුළුවන් කියලා කියනවා. ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම බෑ මහත්තයෝ. මේ සිතේ බෑ කියලා මම පැහැදිලිව කියනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ. අපි චන්ද්‍රපාල කිව්වොත් චන්ද්‍රපාල ලංකාවේ 100ක් විතර ඉන්න පුළුවන් නේ. ඉතින් ඕක එහෙම කරන්න බෑ කියන එක පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන් නේ. ඉතින් ඕකේ මම නම් ඇත්තටම නරක වැඩ කරන්නේ නැහැ. මම යහපත්දේ සියලු යහපත්දේ පමණයි කිරීම. මම ඒ විදිහට මගේ දුරකථන ඇමතුම ලබා දෙන ඔය මුද්‍රණය කරපු පතෙත් තියෙන එහෙමයි. සියලු යහපත්දේ පමණයි. අයහපත් සියලු දෙයක් මම කරන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයෙක්ගේ වෙලාව, පුද්ගලකේ ඇඳි වතක්, පුද්ගල යටිවා කිරීමකින් තොරව කරන්න බෑ කියලා මම පැහැදිලිව කියනවා. ව්‍යාපාර අඩාල වීමට අමනුෂ්‍ය බලවේගවලට බලපෑමක් කරන්න පුළුවන්ද ඔබතුමා හිතන විදිහට? ඇත්තටම පුළුවන්. කොහොමද? මහත්තයෝ මින් පෙර මේ අපි හිතමු ව්‍යාපාරයක් ඔබතුමා වෙනත් ස්ථානයකට පටන් ගන්නවට සුදුසු මුල්ම පටන් ගැනීම ස්ථානයෙන් ඉවත් වෙලා අලුත් තැනකට යන්න පුළුවන්. ඒ ස්ථානයේ මියපරලෝකීය යම් අමනුෂ්‍ය බලවේගයක් ඥාතික් අමනුෂ්‍ය බලවේගයක් ඒ ස්ථානයේ සැරිසරනවා වෙන්න පුළුවන්. වෙනත් පුද්ගලයෙක් මේ ව්‍යාපාරයේ දියුණු කරගන යෑම බලා ඉඳින්න බැරිකම නිසා අර ඥාති බලවේගය විසින් මේ ව්‍යාපාරිස්ථානේ අඩාල කරනවා. ව්‍යාපාරිස්ථානේ සකසන බඩු බාහිර ආදී විනාශ වීම, ඒ වගේම මේ ස්ථානේ සේවය කරන සේවක පිරිසගේ පැමිණීම අඩාල කිරීම, ලෙඩ රෝග ආබාධ ඇති කිරීම වගේ දේවල් සිද්ධ වෙනවා. අපි දුරකථන අංක නැවතත් ඔබට සිහිපත් කරන්න සූදානම්. ඔබට පුළුවන් මාකොල හොරගහලඳ දැඩිමුණ්ඩ දේවාලයට ඇමතීමක් දීලා ඔබට මේ ගුප්ත ශාස්ත්‍රය අනුව ඔබ බලාපොරොත්තු වෙන සහනය ලබා ගන්නට 077 850 81 98 077 850 81 98 075 062 37 28 075 062 37 28 මිදුර කතන අංකවලට ඇමතීමක් ලබා දෙන්න පුළුවන් 077 850 81 98 077 850 81 98 කියන දුරකථන අංකය හරහා ඔබට මේ ඇමතීම් කරන්නට පුළුවන්. මේ ස්වර්ණවාහිනී තිරේ මත දිස්වෙන මේ දුරකථන අංක වගේම ලිපිණය අංක 680 මාකොල උතුර මාකොල කියන ලිපිණය තමයි ඔබට මාකොල හොරගහලඳ දැඩිමුණ්ඩ දේවාලයට පැමිණෙන්න පුළුවන් වෙන්නේ. අපි පැමිණෙන මාර්ගය ගැනත් කෙටි සටහනක් තබමු මේ වෙලාවේදී. ඔව්. මගේ දේවාලයට පැමිණීමේදී ගල්වල හන්දිය ප්‍රදේශයේ ගල්වල හන්දියේ ඉතා උඩටම තියෙන්නේ ගල්හන්දි ප්‍රදේශයට ඇවිල්ලා එතෙන්දී ඉතින් මගේ නම කියලා කුමාරසිංහ කප්පමාත් එක්කම උඩට දුරට මගේ දේවාලට එන පාරේ මිනිස් ඒ දුවිය සඳහන් කරනවා. ගල්වලහන්දිය ප්‍රදේශයේ සිට මාවරමණ්ඩිය දෙසට මීටර 300ක් පැමිණ වැල්ලමුර පාර කිලෝමීටර 3 කාලක් පැමිණ යාම හොරගහලන්ද කියන මගේ දේවල භූමියේ පිටල් තියෙන ස්ථානයේ විශේෂයෙන්ම මම කියනවා මේ කිරිබත්ගොඩ මාකොල. ඔව් කිරිබත්ගොඩ මාකොල. කිරිබත්ගොඩ සිට පැමිණෙනවා නම් 380 කඩුවෙල බාර් බස් එකේ ඇවිල්ලා ගල්වලහන්දියෙන් බහින්න ඕනේ. ඒ ස්ථානෙන් ඉතින් මගේ නම කියලා ඒ ස්ථානෙ ගියවන් පස්සේ මගේ දේවල්ට ගෙනලා දානවා. හරි. දැන් මේ මාකොල හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයේදී අඳුනක් බලන්නට නැත්නම් යම් දෙවියන්ගෙන් දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් යම් ආකාරයක පිහිටක් බලාපොරොත්තු වෙන එන ඕනෑම කෙනෙකුට මේ අඳුන පෙන්වන්නේ ඇයි? ඒ අඳුන පේන කෙනෙක්ව හොයාගෙන එයාට මේ අඳුන පෙන්වන්නේ ඇයි ඔබතුමා? මේ ක්ෂේත්‍රයේ ගිලී යන යුගයකට වැටලා තියෙනවා මහත්තයෝ. ඇත්තටම මේ ක්ෂේත්‍රයේ ගිලී යන යුගයකට වැටලා තියෙනවා. මේ ක්ෂේත්‍රයේ මුල් කරගෙන නොඑක් විනාශයක් වෙනවා මම දැකලා තියෙනවා.
ඒක නවත්තව ගැනීමට තමයි ඒ කටයුතු මං කරන්නේ පැහැදිලිවම. මොකද මේ අමනුෂ බලවේගයක් කිව්වට මේක අපිට නොපෙනෙන දෙයක් නෙවෙයි මහත්තයෝ. මේක පිළිගැනීම ගොඩාක් දුරට බොහෝ දුරට බොහෝ උදවිය අඩුවෙන් තමයි මේක දකින්නේ මේ ක්ෂේත්‍රය සම්බන්ධව. ඒ නිසා මම පැහැදිලිව මේ ක්ෂේත්‍රයේ සත්‍යය කියන එක මම පෙන්වන්න උනන්ට තමයි මේ අඳුනේ පෙන්නලා ඒ කටයුතු ඒකෙන් ඒ ආකාරව කරන්නේ. ඔව්, දැන් විශේෂයෙන්ම අපි යම් ආකාරයක අපේ විශේෂයෙන් මේ අද්භූත බලවේග පිළිබඳව කතා බහ කරන්නේ. අද්භූත බලවේගයක් ශරීරගත වුණහම කුමන ආකාරයක ව්‍යාධීන් වලටද මිනිසුන් ලක් වෙන්නේ? මම දැකලා තියෙන දේවල් තමයි සුවපත් නොවන අසනීප. හැබැයි මේ මළගේ ඥාතින් කරන අසනීප. සුවපත් නොවන අසනීප සම්බන්ධව එකතෙන් වෙච්ච පුද්ගලයෝ මම දැකලා තියෙනවා. මම සුවපත් කරලා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර ගත්තටයි වෛද්‍ය ප්‍රතිකාර සුළු සුළු සුවයක් ලැබෙනවා. නැවතත් ඒ අසනීපේ ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒක මට විශේෂයෙන් කියන්න පුළුවන් තුවාලයක් තියෙන පුද්ගලෙක්. මේ තුවාලේ සුවපත් නොවේ වසර ගාණක් දුක් විඳපු පුද්ගලයෝ මම සුවපත් කරලා තියෙනවා. ඒ හේතුවෙන් සමහර විට ශරීරගත කරපු කොඩි විණයක් හේතුවෙන් මේ තුවාලේ සුවපත් නොවීමක් ශරීරගත වෙලා තියෙන අසනීපයක් සුවපත් නොවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට ලැඳියාවෙන් බැඳීමෙන් හිටපු මියපරලෝකයේ යන ඥාතියෙක් ශරීරගත වෙලා එයාගේ අවස්ථාව ඉෂ්ට කර ගැනීමට එයාට අවශ්‍ය කෑම අපි කියනවා පුලුටු ආදී දේවල් ලබා ගැනීම සඳහා මේ ශරීරයට වෙලා ඉන්නවා. බුදුමාර තවත් කාරණාවක් කියන්න තියෙනවා. අපි හිතනවා දැන් මේ ශරීරයට යම් මනුෂ්‍ය බලවේගයක් ශරීරගත වෙලා දෑත් දෙක අපි බුදුන් වඳින මොහොතේදී දෑත් දෙක වෙවිලීමෙන් හිතනවා මේ මගේ ඇඟේ ඥාති ආරුඩයක් කියලා. මහත්තයෝ සමහර විට සමන්ගේ සේසතම නැති කරන්න පුළුවන් මේ ශරීරයට ඇවිල්ලා එන මේ ඥාතිය. හේතු කාරණා පෙන්නුම් කරලා දෙනවනේ යම් ස්ථානයකට ගියාම කියන්න පුළුවන් ඔව් ආරුඩයක් තියෙන්නේ. මේකට මෙන්න මේ ආකාරයෙන් මේ කටයුතු කරන්න ඕනේ කියලා. තමන්ගේ සේසතම ඉවරනකම් මේ ආරුඩේ පස්සේ යන්න පුළුවන් මහත්තයෝ. ඒ ආකාරයෙන් කටයුතු කළා තමන්ගේ තියෙන ධනෙ බලේ නැති කරන ඥාති බලවේග ශරීරගත වෙනවා. ඒ නිසා මම හැමෝටම කියා සිටින්නේ මේ අමනුෂ්‍ය බලවේග නොපෙනෙන බලවේග ඉවත් කර ගැනීම සඳහා මේ අඳුනෙන් බලලා තමන් ගැන විස්තර, තමන්ගේ ව්‍යාපාරය ගැන විස්තර, තමන්ගේ රැකියාවක් පිළිබඳ විස්තර බලාගෙන හරියාකාරව පිළිසරණක් පතා ගන්න මම දුරකථනයේ මගේ දුරකථනංගේ සඳහන් වෙනවා. දුරකථන තුමක් දීලා මාව මුණ ගැහෙන්න එන්න. හොඳයි, මේ මුණ ගැසීම කරනවා නම් 0.77850 5081 0.77850 5081 කියන දුරකථනංගේ 0.75 0.62 37 28 0.75 60 41 98 ස්වර්ණවාහිනී තිරේ මත මේ දිස්වන තුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන්නට පුළුවන්. ඔබට මාකොළ හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයේදී කුමාරසිංහ කපු මහත්මයා මුණ ගැසෙන්නට පුළුවන්. ඒ වගේම පාතාල අඳුනෙන් එතුමා පවසන ආකාරයෙන් ඒ ආකාරයට ඔබට තිබෙන අමනුෂ්‍ය බලවේග වෙන්නට පුළුවන්, එසේ නැත්නම් වෙනත් අනවින කොඩි වින වෙන්නට පුළුවන්. එවැනි දෑ පිළිබඳව විමසීම් කරලා ඒට අවශ්‍ය කරන්නා වූ සහනයන් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. මම නැවතත් දින මතක් කරන්නම්. අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා කියන දිනයන් හිදී තමයි මේ මාකොළ හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයේදී අඳුන බලන දවස් විදිහට සඳහන් වෙන්නේ. උදෑසන 9:30 සිට දහවල් 12 වෙනතුරුත් සවස 1:30 සිට සවස 4 වෙනතුරුත් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. සඳුදා බ්‍රහස්පතින්දා සහ පොහෝ දිනයන්හිදී මේ දේවාලය වසා තබන බවත් සඳහන් කරන්න ඕනේ. ඔය මතක් කිරීම සියල්ලත් එක්ක අපි අදට තව විශේෂ කාරණාවක් තියෙනවා. මේ රාජකාරි සම්බන්ධව කටයුතු කරන්නේ මගේ බිරිඳයි මයි දෙන්න එක්කවිලා තමයි. මේ අඳුන බැලීමේ බලය තියෙන්නේ මගේ බිරිඳට. දෙනිමුණ දේහාන්තරන්ගේ බලයේ ශක්තිය තියෙන්නේ මට. දෙන්න එක්කවිලා තමයි මේ රාජකාරියේ ඉතා වගකීමෙන් කරගෙන යන්නේ. හොඳයි, මේ මතක් කිරීම සියල්ලත් එක්ක එසේනම් අපිට අදට ලැබී තිබෙන කාල වේලාව මේ ආකාරයෙන් නිමවටපත් වුණේ අනුව අද දවසේදී අපි මේ කතා බහට මේ গুপ্ত ශාස්ත්‍රීය කටයුත්තක් පිළිබඳව කතා බහට මාකොළ හොරගහලන්ද දැඩිමුණ්ඩ දේවාලයේ කුමාරසිංහ කපු මහතාට ආරාධනා කරේ. ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සඳුදා දිනට අපි සූදානම් රාශී වැඩසටහනෙන් මෙලෙසින් සමුගැනීම සටහන් කරන්නට රැඳී සිටින අයබන් ශ්‍රී ලංකා තුරුණ ඔබට මුණ ගැසෙන්නට.